මේ අපේ මහාචාර්යතුමත් බොහොම පැහැදිලිව කිව්වා. ඔබතුමාලා දැක්කා 130 ගණන ඉඳලා තමයි 170 ගණනකට එනකල් මේ ඩොලර් එක නැග්ගේ. මේක මේ හදිසියක පාට වුණ මේ විපර්යාසයක් නෙවෙයි. ඒතකොට අපි දිගින් දිගටම කිව්වේ මොකද්ද? අපි අපේ අපනයන වැඩි කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ කිව්වා. ඒ වගේම ලංකාවට ඉන්වෙස්ට්මන්ට්ස් වැඩියෙන් ගේන්න ඕනේ කිව්වා. ඊළඟට අපේ ෆොරින් රෙමිටන්ස් නැත්තම් විදේශ අපේ ජනතාව වෙන මුදල් ටික වැඩි කරගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ කියලා මේක තමයි අපි බේරෙන්න තියෙන එකම ක්‍රමය. මේක අවුරුදු ගාණක් තිබිච්ච ක්‍රමයක්. ඒක දැන් අද වෙනකොට තවත් වැඩිලා තිනවා. දැන් පෞගිය කාලේ දිනකට 125 ගානේ මේ ඩොලර් එකේ වේගය මම හිතන්නේ ප්‍රවේශ මම හිතන්නේ හරි කියලා තුමත් පිළිගන්නවා ඇති. මේක වැඩි වුණා. ඒ නිසා අපි මේක ස්ථාවර කර ගැනීම සඳහා කරන්න තියෙන එක කාරණයක් තව ඩොලර් ටිකක් අතින් දදා මේක ආරක්ෂා කරගන්න. නැත්තම් මේක දීර්ඝකාලීනව කරන්න තියෙන වැඩක්. එක්ස්පෝර්ට් එක වැඩි කරනවා කියන්නේ මේ අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා තමයි මේකට ස්ථාවර දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න 2009 මේ වගේම තත්ත්වයක් ආවා. ඩොලර් බිලියන 2ක් අපි ඒ කාලේ මට මතක හැටියට IMF එකෙන් ගත්ත මුදල් විදියට ඒ කාලෙත් 500 මිලියන් US ඩොලර්ස් ගන්නකොට HSBC එකෙන් ඔය වගේම රයින් වික්‍රමසිංහ මැතිතුමා මේ රණ්ඩුවම කරා පිටරටවලට ගිහුව අපි සල්ලි ගෙවන්නේ නැහැ කිය. ආපහු. එතෙන්ට තමයි මේක තල්ලු. මේ රටත් එක්ක කරන සෙල්ලමක් මේ තියෙන්නේ. ඒක නිසා අපි කියන්න කැමති රටේ දේශපාලන අර්බුදයක් තියෙන වෙලාවේ පිටරට ඉන්න අයට කේලම් කියලා රට කොටවන එක නෙමෙයි කරන්න තියෙන්නේ. රටේ ප්‍රශ්නේ අපි අභ්‍යන්තරව විසඳගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. ඒකට මුළු රටම පලි නැහැයි කියලා තමයි අපිට මෙතනදී කියන්න තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාව විදිහට අපි දැක්ක පෞගිය අවුරුදු 3 මාසේ මිනිසුන්ගේ අතේ සල්ලි තිබුණ නැහැ. මේක පිළිගත්ත ඔක්කොම ටික තමුන්නාසා දන්නවා බිස්නස් එක කෙරුන්නේ නැහැ. බැංක් ලෝන්ස් වල විශාල ප්‍රශ්නයක් තිබුණා. අද වෙනකොට ක්‍රිබ් එකට ගිහිල්ලා තියෙනවා විශාල පිරිසක් මේ මුදල් ගෙවා ගන්න බැරුව. ලීසින් පහසුකම් විශාල ප්‍රශ්නයක් තිබුණා තමුන්නාසා දන්නවා. ලීසින් කම්පැනිස් වල අන්තිමට වාහන ටික විතරයි ඉතුරු වුණේ. ඒ තරමට මේ ආර්ථික තත්ත්වයේ පහුගිය මේ අවුරුදු එකමාර දෙක ඇතුළත විශාල වශයෙන් කඩාන වැටීම තිබුණා. ඉතින් ඒකින්ද මේ මාසේ එකමාරට සිද්ධ වුණ දෙයක් නෙමෙයි මේක. ඒ නිසා මම කියන්න කැමති ඒක සාවර කරගන්න වැඩපිළිවෙල තමයි අපිට අවශ්‍යලා තියෙන්නේ. අර කිව්වා වගේ දෙගුණයක් ණය අරගෙන වැඩපිළිවෙල සකස් කරගන්න එක නෙමෙයි අපි කල යුත්තේ. පුළුවන් තරම් අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් ණය අරගෙන ඉතිරි ඒවට අපි පුළුවන් තරම් රට ඇතුලේ මේ ආර්ථික වර්ධනය ඇති කරගන්න වැඩපිළිවෙල තමයි සකස් කරන්නේ. ඔව් එමත්ම දැන් මේ අතුරු සම්මත ගිනුම ඉදිරිපත් වෙනවා පාර්ලිමේන්තුවට. අතුරු සම්මත ගිනුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් අතුරු සම්මත ගිනුම පාර්ලිමේන්තුවට ගේදී ඒක සම්මත කර ගැනීමේදී ඔබතුමාලාට ගැටලුවක් මතු වෙනා නේද? මොකද මේ වෙනකොට ඔබතුමාලාට 103ක වගේ ප්‍රමාණයක් නේද සිටින්නේ?